සුබදවසක් පරාජය අඳුරු මතකයේ සිත් තුළ දරාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නිමා වූ කොදෙව් 2020 තරගාවලි පරාජයෙන් තිබූ තුවාලය දරුණු වූ ආයයි කිවහොත් එහි වරදක් නැත. කාලයක් පුරාවට 2020 ශ්‍රේණි ගත කිරීම වල මුදු නේම සිට ලංකා මාතා වැබලෝ සිංහයන් අවසානයේ එහි 10 වන තැන දක්වා පහළට ඇද වැටෙමින් දරුණු පරාජිත භීතියකින් පෙළමින් ආරම්භ වූ එක් දින තරගාවලියට එක්වන්නේ කෙසේ හෝ පිපාසිත සිංහ ජයසොමින්ය. කෙසේ නමුත් එකී ජයග්‍රහණ යන වචනය මිරිඟුවක් කරමින් ගියවර ලංකාවේදී හොඳ හැටි පාඩම් කියා දෙමින් මට්ටු කළ කොදේව් සන්දන්තයින් මෙවර එකී මතකයන් සිතෙහි දරාගෙන අනුකම්පා විරහිතව පලිගන්නේ එක් දින තරගාවලියත් 3.0ක් ලෙස ජයග්‍රහණය කරමින් සිංහ පෝතකෙන් පූස් පැටව් ගානට බියගොල කරමින්ය. එසේ ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන ඉරණම කඳුලින් ලියවෙද්දී පරාජිත කඳුළු මැදින් එක් සුබ සිහිනයක් පමණක් මෙකී තරගාවලියෙන් දක්නට සිංහ විරුවන්ට හැකිවිය. ඒ අන් කවරෙකුවත් නොව දනුෂ්ක ගුණතිලක සහ වනිදු හසරංග නම් විජ්‍යාකාර පන්දුයවන්නා තුළ ඇති අතිසාර්ථක තුන් ඉරියව්වාගේ ආගමනය මෙන්ම කලකට පසු පෑයූ මැද පෙළ විශ්වාසනීය ප්‍රතිකරණයක සලකුණක් වූ අශේන් බණ්ඩාරගේ ධනාත්මක ප්‍රතිකරණය පමණයි. කෙසේ වෙතත් බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි පැවති එක් දින සහ 2020 තරගාවලි වලින් ලැබූ අමිහිරි පරාජයෙන් පසුව මීළඟට එළඹීමට නියමිත ඇත්තේ ටෙස්ට් තරගාවලියයි. එම තරගාවලිය පැවැත්වීමට ඇත්තේ පළමුව 3 දින තරගයක් ලෙස පුහුණු තරගයේ හෙට දිනේ ආරම්භ වන අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මාස 21 වෙනිදා සිට 25 වෙනිදා දක්වා සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර දෙවන තරගයද සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී මාර්තු මාස 29 වෙනිදා සිට අප්‍රේල් 2 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරංග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත්කොට ඇති අතර එම සංචිතයට දැනට කොදෙව් දේශයේ සිටින එක් දින හා 2020 සංචිතයේ නොමැති ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. එම ක්‍රීඩකයන් වනුයේ ලහිරු තිරිමාන්න, ධනංජෙඩි සිල්වා, රොෂේන් සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය සහ විශ්ව ෆනෑන්ඩුයි. පැතුම් නිස්සංක පළමු වරට ටෙස්ට් සංචිතයට කඳවා තිබීමද සුවිශේෂී. කොදෙව්වන්ට එරෙහිව නම් කළ සම්පූර්ණ ටෙස්ට් සංචිතය මෙසේයි. නායක දිමුත් කරුණාරත්න, Angelo Matthews, Dinesh Chandimal, Niroshan Dikwella, Vanidu Hasaranga, Dasun Shanaka, Dushmanta Chamira, අසිත ෆර්නෑන්ඩු, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ඕෂද ෆර්නෑන්ඩු, ධනංජෙඩි සිල්වා, ලහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙනිය, විශ්ව ෆනෑන්ඩු, රොෂේන් සිල්වා සමගින් සුරංග ලක්මාල්. ටෙස්ට් සංචිතයට නම් කොට තිබෙන ඇන්ජලෝ මැතිව්ස් තම පෞද්ගලික කාරණයක් හේතුවෙන් එක් දින තරගාවලියේ පළමු තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.
එම හේතුවෙන් ඔහුට ටෙස්ට් තරඟාවලියට සහභාගී වීමේ හැකියාවක් නැහැ. 2020 සහ එක්තින තරඟාවලිය ජයගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කළ සංචිතය මෙසේයි. නායක ක්‍රේග් බ්‍රෙඩ්වෙට්, ජර්මියන් බ්ලැක්වුඩ්, නික්‍රුමා බූන, ඩැරන් බ්‍රාවෝ, ජෝන් කැම්බල්, රාකීම් කොර්නවෙල්, ජොෂුවාඩි සිල්වා, Shannon Gabriel, Jason Holder, Alsari Joseph, Kyle Mayers, Kimar Roach Samagin, Jomel Warrican. විස්සයි විස්ස සහ එක් දින තරඟාවලියේදී ලැබූ පරාජය ටෙස්ට් තරඟාවලියේදී ජයග්‍රහණයක් කරා පෙරලීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හැකි වෙයිද? ඔබගේ අදහස කුමක්ද? අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම නම් කළ ඇති ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් ක්‍රීඩකයන් පිළිබඳව ඔබගේ අදහසද අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලට මතක ඇති වී ලව් ක්‍රිකට් පැතින් එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී පුංචි තරඟයක් හඳුන්වා දුන්නා කියලා. එවැනි තරඟයක් බටහිර ඉන්දියා කොදෙව් සංචාරයේ ටෙස්ට් තරඟාවලිය තුලදීත් අපි ගෙනෙනවාට ඔබගේ අදහස කුමක්ද? අපිට ඒ ගැන විස්තර කමෙන්ට් කරන්න. 2021 මාර්තු මාස 17 වෙනිදාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනාගෙන වසර 25ක් වෙනවා. ඉතින් ඒ ගැන අපි අලුත්ම වීඩියෝ ටිකක් හෙට සිට දවස් 3ක් හෝ 4ක් ගෙනෙන්න සූදානම්. ඔයාලා තාමත් We Love Cricket YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ක්‍රිකට් වීඩියෝවක් සමගින් නැවත හමුවෙමු.